දරුවෙක් තවත් දරුවෙක් සමග සංසන්දනය කිරීම කළ යුතු නැත. දරුවන් දෙදෙනෙකු කිසිසේත් සමාන වන්නේ නැත. ඇතැම් දෙමාපියන් අධ්‍යාපනයේ තරඟයක්සේ දකින හින්දු දැඩි ඕනෑකමකින් දරුවන් තවත් අය සමග සංසන්දනය කරන බවක් පෙනේ. ඒ සංසන්දනයේදී තම දරුවා දුර්වලයි අනෙක් දරුවා ප්‍රබලයි වැටහුණු විට දරුවාගේ හිත තුවාලවන වචන වලින් බැනව දෙන අවස්ථාද ඇත. පහතින් දැක්වෙන්නේ නිදසුනකි. වනසිංහ මහත්මියගේ පුත්‍රයා ඉගෙන ගන්නේ 10 වසරේය. වනසිංහ මහත්මියගේ සැමියා නීතිඥයෙකි. ඔහු නිතර ගෙදර රැඳෙන්නෙක් නොවේ. වනසිංහ මහත්මිය සිය දරුවා පන්ති සියලු දරුවන් අභිමම වැඩ කරන කෙනෙකු ලෙස දකින්නට කැමැත්තක් දක්වන්නේය. ඒ යුග දිවියේ හිදස දරුවාගේ දක්ෂතා දෙක ඉන් පුරවා ගන්නට දරන ප්‍රයත්නයක් විය හැකිය. මේ දරුවා සමග උපකාරක පන්තියකට යන තවත් දරුවෙක් සිටී. ඔහු ආර්ථික ප්‍රශ්න වලින් මිරිකුණු පවුලකින් එන කෙනකි. එහෙත් ඔහු දක්ෂ දරුවෙක් ලෙස ගුරුබෞතුන්ගේ අවධානයට ලක්වන්නකි. වනසිංහ මහත්මියගේ එකම අපේක්ෂාව දරුවා අනාගතයේදී වෛද්‍යවරයෙකු වන දැකීමයි. ගණිතය හා විද්‍යාව යන විෂය දෙක විත වනසිංහ මහත්මිය ඇස්කන් යොමාගෙන සිටී. දරුවාගේ වාර්තාපත ගෙනා විට ඇය බලන්නේ ඒ විෂය දෙකට ලබා ඇති ලකුණ. මව කීයද විද්‍යාවට? දරුවා 70යි. මව නිමල්ට කීයද? දරුවා 90යි කියනවා. අයියෝට 90ක් ගන්න බැරි වුණේ. නිමල් ගැන බලන්න බල්ලෙක්වත් නැහැ. ඒත් උඹ ගැන හැමද? මං තනියම දහදුක් ඉඳිනවා. අයියට 90ක් ගන්න බැරි. මේ ආවේගයේ අර්ථය කුමක්ද? මේ සංසන්දනයේ අර්ථය කුමක්ද? දරුවා ලබාගෙන ඇත්තේ 70 නම් ඒ අගේ කළ යුතුයි. හොඳයි පුතේ, අපි බලමු ඔයාගේ මොනවද ලකුණු අඩු කියලා. එතකොට ඔයාටත් ඊට වඩා ඊළඟ විභාගයේදී මං හිතන්නේ හොඳට ලකුණු ගන්න පුළුවන්. ඔයා හරි හොඳයි. 70ක් කියන්නේ ලොකු ලකුණු ප්‍රමාණයක්. මේ අයිරින් දරුවා ලබාගත් දේ අගය කළ යුතුය. ඉතා සරලව දෙමාපියන්ට පැවසිය යුතු කාරණේ නම් දරුවා අතින් සිදුවන වැරදි හෝ අඩුපාඩු හෝ ගැන නොව, ඔහු අතින් සිදුවන පුංචි හෝ හොඳ කටයුතු ගැන අවධානයෙන් පසුවීම අවශ්‍ය යන්නයි. දරුවාගේ කුසලතා දරුවාට දැනෙන්නේ අගය කරන්න. දෝෂාරෝපණයට නිතර ලක්වන දරුවා බලාපොරොත්තු හෝ අපේක්ෂා නැත්තෙක් වෙයි. නිතර අගය කිරීමට ලක්වන දරුවා බලාපොරොත්තු හෝ අපේක්ෂා ඇත්තෙක් වෙයි. යමක් කළ හැක්කේ ඔහුටයි. දෙමාපියන්ගේ ආදරය අගය කිරීම නැළඳ දරුවන් දෙපයින් නැගී සිටි අවස්ථා විශිෂ්ට පුද්ගලයන් වූ අවස්ථා අප කොතෙකුත් අසත. එහෙත් හැම අවස්ථාවකම අනවබෝධය නොදැනීමක් වූ බව පිළිගත යුතුය. විවිධ චරිත හා සිද්ධි ඇසුරින් අපට අපගේ ජීවිතය හා දරුවන්ගේ ජීවිත ගොඩනගා ගන්නට නිසි දැනුමක් අදෝරුම වී තිබේ. අපේ දැනුමට ගරු කළ යුතුය. අර්ථ සම්පන්න ලෙස වෙනස් වන්නට අප උත්සුක වීම ඉතා යහපත්ය. අප දරණ මතවල දර නඩු ලෙස සිර වී සිටීම අයහපත් දෙයකි. ශිෂ්‍ය වාර්තාපති සඳහන් වන ලකුණු ප්‍රමාණය මත විභාග සමත් කිරීම මත හැම දරුවෙක්ගේම ඉරණම තීන්දුවන බව පිළිගත යුතු නැත. මේට හොඳ පාඩමක් අපට චාල්ස් ඩාවින්ගේ උගත හැකිය. ඩාවින් කුඩා කල අධ්‍යාපනය ලැබූ හැටි හා ඔහුගේ පියා ඔහුට සැලකූ හැටි පාද සඳහන් විස්තරෙන් නිරූපිතය. කෝ බලන්න රිපෝට් එක. පාසල් වාර අවසාන පරීක්ෂණය පස්සේ ඕනෑම තාත්ත කෙනෙකු පුතාගේ රිපෝට් පොත බලන්නේ උද්‍යාමයෙන් පිපදෙන්න. හැම විෂයකටම ලකුණු ගොඩක් අරගෙන පන්ති ඉහළ තැනක් ගත්ත තමාගේ දරුවගේ දක්ෂකම් බලන්න. ටිකක් දුර බලාගෙන ගිය තාත්තා ඉහවහගේ කේන්තියෙන් ලකුණු වාර්තාපති ජනෙලින් එළියට විසිකලා. ගිය පාරත් මේ වගේමයි. හැමදාම උඹ අන්තිමයා. උඹ අපේ පවුල කවදා හරි දැලිගානම සිකුරුයි. තාත්තා ගිගුරුවා. පුංචි තුෂ්ණිම් බූතව බලා සිටියා. පොත්තල ලියපු දේවල්ට කඩපාඩම් කරන්න ඔහුට කිසිම පිරියක් නැහැ. රොබර්ට් චාල්ස් ඩාවින් මේ විදිහට තමාගේ පුතාට දැන්නේ ඔහු බලා සිටීම ඉගෙනීමට දුර්වල නිසා තමාගේ පියාවන ඉරිස්මුස් ඩාවින්ට දාර්ශනිකයෙකු සහ කාව්‍ය රචකයෙකු හැටියට එංගලන්තයේ තිබූ පිළිගැනීම ඔහු මෙනෙහි කළේ භක්තිමත් සිතෙන්. ඒත් කවදාවත් මගේ පුතා නම් අපේ පරම්පරාවේ නම ගෙනියන්නේ නැහැ. ඔහු කලකිරීමෙන් සිතුවා. කවුරුවත් නොහිතපු විදිහට ඉගෙනීමට අධ්‍යක්ෂ පුංචි කොළුවා චාල්ස් රොබර්ට් ඩාවින්ගේ නම නැකිය නොහැකි පරිදි ලෝක ඉතිහාසයේ ලියුණා. සැබවින්ම චාල්ස් ඩාවින්ගේ චරිතය අධ්‍යයනය කරන විට සාම්ප්‍රදායික මෙන්නම් ඔහු අධ්‍යක්ෂ දරුවෙකි. ඔහුට කිසිවෙක උගන්වන දේ ඔහු ප්‍රිය නොකළේය. මෙබඳු දරුවන් අදත් අප්‍රමාණව සිටින බව නොරහස්කි. එහෙත් ඒ දරුවන්ගේ නිර්මාණශීලී චින්තනයේ විකසිත වීමට ඉඩ ලබා නොදෙන වැඩිහිටියන් ඔවුන් අච්චුවක් ඇතුළට දමන්නට වෑයම් කරනු පෙනේ. ඒ නිසා සාම්ප්‍රදායික ඉගෙනීම කරදයක්සේ සලකා පාසල් හැරදමා යාමට උත්සුකමන අවස්ථා ඇත. දරුවෙකු කුඩා කල සිට කරන දේවල් විවිධාකාරය. ඒ හැම දෙයක්ම අධ්‍යාපන කටයුත්තේ සැලකීමට පුරුදු විය යුතුය. චාල්ස් ඩාවින් වෙත නැවත යොමු වී මේ කරුණ වටහා ගනිමු. පුංචි කාලේ ඩාවින් රබර් මුද්‍රා මුද්දර පබළු ආශාවෙන් එකතු කළා. නොයෙකුත් ගල් කැට කණිජ වර්ග හරිම ආශාවෙන් එකතු කළා. ඔහු නිතර හුදකලාව ස්වභාව ධර්මයාගේ රස විඳීම ප්‍රිය කළා. 1815 දී ශ්‍රූස්බරි ගමේ පාසලට යෑමට ඩාවින්ට සිදු වුණා. පාසල් ගමන හිසරදයක් වුවත් පියාගේ අනුබැනුම් වලට ඇති බිය නිසා ඔහු පාසල් ගියා. එත් දිනෙන් දිනම ඩාවින් පන්ති දුර්වලම ශිෂ්‍යයා බවට පත් වුණා. පන්ති කාමරයේ සිර වී සිටියත් ඈත කඳුකර වනාන්තර වලට සිසිල්ලිය කඳුරු අසබඩටත් ඩාවින්ගේ සිත කුරුල්ලෙක් මින් පියාසලුවා. සිතෙන් මුහුදු වෙරළේ තනිව ඔහුට පන්තිය කියාදෙන පාඩම් ගැන අවබෝධයක් තිබුණේ නැහැ. මේ ආදී විස්තර කියවන කෙනෙකුට චාල්ස් ඩාවින් පරිණාමවාදී පියාබාට පත් වූයේ කෙසේදයි විමතියක් පහළ වීමට වූ පුළුවන්. මේන් අප වටහා ගත යුත්තේ දරුවෙක්ගේ බුද්ධිය දක්ෂතා කුසලතා වාර්තාපත තුලටම එබී දකින පුරුද්දෙන් ඉවත් වාර්තාපතෙන් පිටතට පැමිණ බැලීමේ පුරුද්දක් අවශ්‍ය බවයි. මට මෙහිදී වෛද්‍ය විද්‍යාලයේ ආචාර්යවරියකගේ කතාවක් සිහි වේ. ඇය මේ කතාවේ කීවේ දඩුවම යන කුමක්ද පැහැදිලි කිරීමට. දඩුවම යන කිසිසේත්ම පහර දීම නොවන බවත් දරුවෙකු යහපත් පුද්ගලිකයෙකුට පත් කිරීමට ආදරෙන්
සුදුකන්න කල්පනාකාරීත්වයක් බවත් ඇය විස්තර කළාය. ඇයට තම පියා දඩුවම් කළ හැටි පැවසුවේ මෙසේය. මේ විස්තරෙද ලකුණු මත පිහිටා වාර්තා පොත මත පිහිටා තීන්දුව ගැනීම සාවද්‍ය බව විශ්වාස කරයි. මායි අක්කයි අවුරුද්ද අන්තිමේ රිපෝට් පොත් අරගෙන ගෙදරට ආවා. අක්ක පළමුවෙනියා පන්තියේ. මම අපේ පන්තියේ 29 වෙනියා. මම 29 වුණේ කොහොමද? පන්තිය 30ක් ඉන්නවා. එක්කෙනෙක් විභාගෙට ආවේ නැහැ. ඒ නිසායි මට 29 වෙනි තැන ලැබුණේ. මගේ වාර්තා පොත දැකලා අම්මට කියන්ති ගියා. අක්කා අක්කගේ වාර්තා පොත තාත්තට අද්දකෙම දුන්නා. තාත්තා ඒක අරගෙන හරි ඕනෑකමින් එකින් එක පරීක්ෂා කළා. අක්ක සතුටින් මන් දිහා බලනවා. මම බිම් බලාගත්තා. තාත්තා හොඳට අක්කගේ වාර්තා පොත බලලා අක්කගේ අතට ආපහු දීලා ඔළුව අතගාලා හොඳ දුව කියලා කිව්වා. මේසල ආචුවරලා අක්කට ටොෆි බෝතලෙන් ටොෆියකුත් දුන්නා. ඊට පස්සේ මාත් බයෙන් බයෙන් හිමීට මගේ වාර්තා පොත අද්දකෙම තාත්තගේ අතට දුන්නා. තාත්තා මගේ වාර්තා පොතත් අක්කගේ වාර්තා පොත බැලුව විදිහටම එකින් එක හොඳට පරීක්ෂා කළා. ඊට පස්සේ ටොෆි බෝතලේ අරගෙන මට ටොෆි 29ක් ගණන් කරලා දුන්නා. දීලා හොඳ දුව කියලා මගේ ඔළුව අත ගෑවා. මං තාත්තගේ මුණ බැලුවා. තාත්තා මන් දිහා බලන් හිටියේ ආදරෙන්. මං ටොෆි ටික තුරුල් කරගෙන කාමරයට ඇවිත් ඇඳුඩ ටොෆි ටික දැම්මා. මට එකක්වත් කන්න හිතුනේ නෑ. හොඳටම මං ඇඬුවා. ටික වෙලාවකින් මට නිින්ද ගියා. ඇහැරලා බලනකොට ඇඳුඩ ටොෆි 29ම තියෙනවා. වාර්තා පොත පැත්තක තිබුණා. මං එක ටොෆියක්වත් ඒකෙන් කෑවේ නැහැ. හැබැයි මං ඊට පස්සේ කවදාවත් පන්තිය දෙවනිය වුණේ නැහැ. දඩුවමක් කළ යුත්තේ තරහකින් නොවේ යන පැහැදිලි කිරීමට මේ කදිම නිදර්ශනයකි. ඒටත් වඩා වැදගත් දේ වන්නේ ශිෂ්‍ය වාර්තා පොත යනු දරුවාගේ ඉරණම තීන්දුව කරන එකම එක කැඩපත නොවේ යන පාඩම මෙයින් අපට අවබෝධ කරගන්නයි.